ආයුබෝවන්තරුනේ මම වීඩියෝ මාලාව හරහා බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණ විද්‍යාව සහ විද්‍යාව විෂයට අදාළව ප්‍රශ්න පත්‍ර ආකෘතිය පිළිබඳව නිවැරදිව සාකච්ඡා කිරීමයි. එතකොට අපි බලමු මුලින්ම මම අපි දන්නවා ඒ ලෙවල් විභාගය ගත්තොත් ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විතයි. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ paper එක නැත්නම් අපි කියන කෙටි ප්‍රශ්න පත්‍රේ දෙවෙනි paper එක ඒ කියන්නේ අපි රචනා paper එක ඒකත් කොටස් දෙකකින් සමන්විතයි. මම රචනා ප්‍රශ්න පත්‍රයේ පසුවට කතා කරන්න කියලා දැන් මුලින්ම පටන් ගන්නවා මම කෙටි ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න. අපි මුලින්ම බලන්නේ කෙටි ප්‍රශ්න පත්‍රය. කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50කින් සමන්විතයි. එතකොට මේ ප්‍රශ්න 50 කරන්න අපිට කාලය ලැබෙන්නේ පැය දෙකක්. එතකොට අපි බලමු කෙටි ප්‍රශ්න පත්‍රයේ මොන විදිහටද හැදිලා තියෙන්නේ කියලා. බලන්න කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 13ක් තියෙන භෞතික විද්‍යාව. ICT වලින් ප්‍රශ්න 10ක්. ගණිතයෙන් ප්‍රශ්න 10ක්. රසායන විද්‍යාවෙන් ප්‍රශ්න 13ක්. ජීව විද්‍යාවෙන් ප්‍රශ්න 7ක්. එතකොට පුතේ බැලුවහම තේරෙනවා පැහැදිලිවම භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන කොටස් වලින් වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් කෙටි ප්‍රශ්න පත්‍රයට එනවා. ICT ගණිතයෙන් 10යි. තව ජීව විද්‍යාවෙන් ප්‍රශ්න 4ක් කෙටි පේපර් එකට අදාළයි. එතකොට මුදේ අපිද අපි අපිට ලේසියටම පහසුවෙන්ම ඒ ලෙවල් විභාගෙදී ලකුණු රැස් කරන්න පුළුවන් පේපර් එක තමයි කෙටි ප්‍රශ්න පේපර් කෙටි ප්‍රශ්න පත්‍රය. ඇයි මේකෙදී එක ප්‍රශ්නයක් හරි ගියොත් අනිවාර්යෙන් අපිට එක ලකුණක් තියෙනවා. එක ප්‍රශ්නයක් හරි ගියොත් මේකේ උත්තර දෙනවා ප්‍රශ්නෙත් දෙනවා. එතකොට මුදේ අපි ලෑස්ති වෙන්න ඕනේ කෙටි පේපර් එක නිවැරදිව කරන්න. නිවැරදිව. නැවතත් කෙටි ප්‍රශ්න පත්‍රයේ අවමය ප්‍රශ්න ලකුණු 40කට වැඩියෙන් හරියන්න පුළුවන් නම් හරියට අපිට හදා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට ඒ සාමාර්ථයක් ගන්න එක ඉතාම පහසු කරනවා. ඉතාම පහසුයි. එතකොට නැවතවත මම පැහැදිලි කරන්නම්. භෞතික විද්‍යාව ප්‍රශ්න 13යි, ICT ප්‍රශ්න 10යි, ගණිතයේ ප්‍රශ්න 10යි, රසායන විද්‍යාව ප්‍රශ්න 13යි, ජීව විද්‍යාව ප්‍රශ්න 7යි. පැහැදිලිද? හරි. හරි පුතේ, අපි ඊළඟට කතා කරන්න යන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යූහගත රචනා පේපර් එක නැත්නම් ඒ කොටස ගැන. එතකොට මේ ඒ කොටසේ ප්‍රශ්න හතරක් අපිට ලබා දෙනවා. ඒක තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ තුලම ප්‍රශ්න වලට උත්තර පිළිතුරු ලියන්න තියෙන්නේ. එතකොට ව්‍යූහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය අපිට ලැබෙන්නේ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන ප්‍රශ්නවලින්. දෙවෙනි ප්‍රශ්නේ රසායන විද්‍යාවේ, තුන්වෙනි ප්‍රශ්නේ භෞතික විද්‍යාවේ, හතරවෙනි ප්‍රශ්නේ නැවතත් භෞතික විද්‍යාවේ. ඒ කියන්නේ භෞතික විද්‍යාවෙන් ප්‍රශ්න දෙකයි, රසායන විද්‍යාව කොටසත් ප්‍රශ්න දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ජීව විද්‍යාව කොටසත් පළවෙනි ප්‍රශ්නෙට සම්බන්ධයි. හරි මුතේ. අපි ඊළඟට කතා කරමු රචනා ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධව. ඒතකොට රචනා ප්‍රශ්න පත්‍රයේ කොටස් තුනකින් සමන්විතයි. B කොටස, C කොටස, D කොටස. B කොටසේ ප්‍රශ්න දෙකම අපිට ලැබෙන්නේ ගණිතය විෂය කොටස් වලින්. C කොටසේ ප්‍රශ්න දෙකම අපිට ලැබෙන්නේ රසායන විද්‍යාව කොටස් වල. රසායන විද්‍යාව කොටස් කියලා කියන්නේ කර්මාන්ත පරිසරයේ ගොඩක් වෙලා ප්‍රශ්න ලැබෙන්නේ ඉරේ. D කොටස භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් තමයි අපිට ප්‍රශ්න දෙකම ලැබෙන්නේ. එතකොට මේ පාඩම් ප්‍රශ්න පත්‍රය පිළිබඳව පැහැදිලි කරද්දී ළමයින්ට ගොඩක් වරදින තැනක් තමයි මේකේ ප්‍රශ්න පත්‍රයේ මුලම දීලා දෙනවා එක කොටසකින් එක ප්‍රශ්නය බැගින් තෝරා ගනිමින් ප්‍රශ්න හතරකට පිළිතුරු ලියන්න කියලා. ඕගොල්ලෝ නැවත පැහැදිලිව කියවල බලන්න. එතන කියන්නේ අවමයක ප්‍රශ්නය බැගින් තෝරා ගැනීම. ඒ කියන්නේ B කොටසෙන් ප්‍රශ්නයක්, C කොටසෙන් ප්‍රශ්නයක්, D කොටසෙන් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඔබ කළ යුතුයි. නැවතත් මේ කොටස් තුනෙන් තමන් කැමති කොටසකින් එක ප්‍රශ්නයක් නැවතත් ඔබ කළ යුතුයි. ප්‍රශ්න හතරකට පිළිතුරු ලිය යුතුයි. ඒ කියන්නේ මේ පේපර් එකේදී ඇත්තම රචනා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ රචනා එක ප්‍රශ්නයකට ලකුණු 150යි. ප්‍රශ්න හතරක් ලියනවා ලකුණු 600යි. ඊට පස්සේ ව්‍යූහගත රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට ලකුණු 100යි. ප්‍රශ්න හතරට 400යි. ඒතර මුළු ලකුණු 1000යි. 1000 නැවතත් 10ෙන් බෙදලා 100ට අරගෙන නැවතත් දෙකෙන් බෙදලා තමයි ඔබගේ ලකුණු මට්ටම හදන්නේ. හරි පුතේ, ඒතර මේ වීඩියෝ එක හරහා මම බලාපොරොත්තු වුණේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔබට ලබා දෙන්න. දැන් ඔයගලන්ට විභාගෙට ලෑස්ති වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රය ගැන හරියටම දැනගෙන. ඉතින් මම මේ වීඩියෝ මාලාව දිගටම කරගෙන යනවා. පාඩම් මාලාවක් සමගම නැවත ප්‍රශ්න පත්‍ර මම සාකච්ඡා කරනවා. කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. දිරෝගත රචනා රචනා සියලු ප්‍රශ්න මම සාකච්ඡා කරනවා විභාගෙට කලින්. එතකොට ඔයගොල්ලෝ දන්නේ යාළුවන්ට මේ සම්බන්ධව විස්තර කියන්න. නැවතත් මගේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න ආයුබෝවන්. උත්සාහයි.